अमेरिकानु हमुदा एल्ल करन हानि कर प्रहार नोदका युक्रेन हमुदा तवदुरटात वाक्मोटे रंदे सिटिन बव जात्यंतर माध्य वार्ता हेले कर तिबेनवा नगर अतहर दमीमे आयतिय युक्रेन हमुदा वेत लबा दे तिबुनद नगर माध्य युक्रेन हमुदा तवदुरटात रंदे सिटिन बवाय वाक्मोटे मेहुम सिदु करनु लबन युक्रेन हमुदा निलधारिय को संदहन कले उपाय मार्गिक मट्टमिन वाक्मोट वेटलीम संदहा रुसियानु हमुदा वडा तासन्नवे पवतिन बव बेहेदे हेली कर तिबुना नगरे रंदे सिटिन युक्रेन हमुदा वेत तवदुरटात सपयुम सिदु किरीमटद बाधा पवतिन बवाय नवतम तत्वय अनावरण करमिन युक्रेन हमुदा संदहन कले मे अतर रुसियानु हमुदावे वार्तावक तुलिन संदहन कले वाक्मोट नगरे वटा सीमावे नगर मेवन विट वडा वेगयेन मुदा गणिमिन पवतिन बवाय बाक्मूट नगरेट उतुर नेगिनीर सह दकुनिन संपूर्ण पालनय रुसियानु हमुदा सतुव पवतिन अतर बटहिर सीमावेन नगरे वसा दमीमट आसन्न बव निवेदनय कला नगरे रेंदी सिटिन युक्रेन भटयान आरक्षित नोवन अतर यटत्वीम पलायाम हो मिय याम वेवन विट ओंट इतिरिव पवतिन बवद दनुम दी तिबेनवा युक्रेने पार्लिमेंतु मंत्रीवरयेकु वन सही राक्मीन संधान कले इता इक्मनिन हो दिन किहिपयकट पासु बाक्मोट नगरे अतहर दमीमट युक्रेने वेत सिदुवन बवाय वेवन विट एय वेलक्वीमे हेकियावक नोपवतिन बव ओहु पिलिगेन तिबुना वेवन विट युक्रेन हमुदा विसिन नगरे अतहर दमीमट नियमित अतर मे दक्वा नगरे तुल रेंदे सिटीम उपाय मार्गिक अरमुनक लेस डम कर तिबेनवा सतुरंट उपरिम मट्टमे जीवित हानि सिदु किरीम सह हेकिताक वेडि बलय इवत दमीमट अवस्थाव लबा දීම මෙහි සැලසුම ලෙසයි නම් කර තිබුණේ මේ අතර වැග්න කුලී හමුදා ප්‍රධානී යෝජනී ප්‍රකාශයෙන් සඳහන් කළේ සිය හමුදා කණ්ඩායම් බක්මූට් නගරයේ මැද වෙත ආසන්න වී සිටින බවයි ඕනෑම මොහොතකදී ජයග්‍රහණය ප්‍රකාශ කිරීම සඳහා වැග්න හමුදා සෝදානමින් පසු වෙන බව ප්‍රකාශ කළා නවතම වාර්තාවක් තුලින් යුක්‍රේන හමුදා සඳහන් කළේ මේ වන විට අවුඩියෝකා නගරයේද අතහැර දැමීමට අවදානම වර්ධනය වන බවයි මේ වන විට අවුඩියෝකා නගරයේද දිශාවන් තුනකින් වැටලීමට රුසියානු හමුදා සමත්ව පවතින බව හෙළි කර තිබෙනවා නගරය තුල දුෂ්කර තත්ත්වයක් පවතින බැවින් ඉදිරි දින කිහිපය තීරණාත්මක විය හැකි බවයි ප්‍රකාශ කළේ මේ සමග සැපුරිස්සියා සහ කේර්සන් ප්‍රධාන නගර වෙත දරුණු රුසියානු ප්‍රහාර එල්ල වෙමින් පවතින බැවින් යුක්‍රේන හමුදා නව සැලසුම් සලකා බලමින් පවතින බවයි ප්‍රකාශ කළේ සැපුරිස්සියා කලාපය වෙත එල්ල වූ රුසියානු මිසයිල් ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් තිදෙනෙකු මරණයට පත් වූ බවයි ප්‍රකාශ කළේ මේ අතර රුසියාවේ බ්‍රයින්ස් කලාපයට එල්ල වූ ප්‍රහාරය මත අකණ්ඩව කටයුතු කරමින් පවතින බව රුසියානු මාධ්‍ය වාර්තා පවසනවා. මෙහිදී යුක්‍රේන හමුදාවට සම්බන්ධ කණ්ඩායමක් දේශ සීමාව ඔස්සේ රුසියාවට ඇතුළු වී තිබූ අතර බ්‍රයින්ස් කලාපයේ නගර දෙකක් තුලදී ප්‍රහාර එල්ල කළ බවයි රුසියානු වාර්තා සඳහන් කළේ. මෙහිදී පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් වූ බව එම වාර්තා තුලින් හෙළි කර තිබෙනවා. මෙම කණ්ඩායම විසින් වෙළඳ සලක් තුලදී සිවිල් වැසියන් පිරිසක් ප්‍රාණ යැපේට ගෙන පවතින බවයි බ්‍රයින්ස් කලාපයේ රුසියානු ආණ්ඩුකාරවරයා නිවේදනය කළේ. යුක්‍රේන ජනපති කාර්යාලය සඳහන් කළේ මෙම ප්‍රහාරයට යුක්‍රේන හමුදාව සම්බන්ධ නොමැති බවයි. මෙය රුසියාව විසින්ම සැලසුම් කරන ලද ව්‍යාජ කොඩි ප්‍රහාරයක් ලෙස නම් කර තිබුණා. මෙය යුක්‍රේනය වෙත හානිකර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රුසියාවේ පෙර සැලසුම් සුමක් බවයි යුක්‍රේන ජනපතිගේ උපදේශකයෙකු වන මිකල්ලියෝ පොඩෙල්ලයක් සඳහන් කළේ. මේ අතර රුසියාවේ ආක්‍රමණය හෙළා දැකීම සඳහා ජී20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාවට චීනය සහ රුසියාව එරෙහිව තිබෙනවා. මෙහිදී චීනය විසින් යෝජනාව පිළිබඳ දැඩි මට්ටමේ විරෝධය පළ කරනු ලැබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මෙහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ සඳහන් කළේ නෝඩ් ස්ට්‍රීම් ගෑස් නල
සිංහල මාර්ගයේ සිදු වූ පිපිරීම් පිළිබඳ ස්වාධීන මට්ටමේ පරීක්ෂණයක් අපේක්ෂා කරනු ලබන බවයි. මෙම පිපිරීම් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා ස්වාධීන මට්ටමේ කණ්ඩායමකට භාර දිය යුතු බව දැනුම් දී තිබුණා. මේ අතර යුක්‍රේන යුද්ධය නවතා දමන ලෙස ජර්මානු චාන්සලර් ඕලාෆ් ෂෝල් රුසියානු ජනපති විලැද්මීර් පුටින් වෙත දැනුම් දී තිබෙනවා. මෙම යුද්ධය අනවශ්‍ය මට්ටමේ එකක් වන අතර මෙය සීමාව ඉක්මවා ගමන් කළ හැකි බවයි ඔහු පැවසුවේ. මෙහිදී රුසියාව වෙත ආයුධ සැපයීමෙන් වළකින ලෙස චීනය වෙතද දැඩි මට්ටමින් දැනුම් දෙනු ලබන බවයි සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.